මේක විවිධාකාර වූ අය විවිධාකාර ආකාරයකින් මේක දකින්න පුළුවන්. කුලපති මහත්තයා සූදානම්ද? අපි උත්සාහ දරමු නේද මේක AC එක තමයි පොඩ ප්‍රශ්නෙට තියන්නේ. නමුත් බලන්න. AC එක මොන වගේ ප්‍රශ්නයක්ද දෙන්නේ? මේක සාමාන්‍ය අපි රස්නේ පරිසරයකට තමයි කළ යුත්තේ කමක් නැහැ. කමක් නැහැ. නමුත් කරනවා. පොඩක් වෙලාවෙ හැම වෙලාවෙම වෙන්න පුළුවන්. හැඳි ටික පරීක්ෂා කරන්න ඕක. හැඳි ටික. කැඩිලාද ඕන එකකට තට්ටු කරලා බලන්න. මට බලන්න පුළුවන් ඔබ වෙනුවෙන්. මොකද කිසිම කඩතුළු වීමක් පිටස්වීමක් නැහැ. වෛද්‍යතුමත් පරීක්ෂා කරන්න. දැන් බලන්න පුළුවන්. දෙන්න. මම බලපුවා මේක. නෑ 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 සිළු දෙනා පරීක්ෂා කරලා අපට ගැටලුවක් නෑ. අපි හාමුදුරු දැන් මේ හැඳි ටිකක් විතරයි පෙන්නුවේ. දැන් හැඳි වලින් මොකද්ද කරන්න කියන එක අපි තාම කියන්න ගියේ නෑ. තමත් පරිස්සම් වුණා දැනට මොකද්ද මේ කරන්න කියන එක කියන්නේ නැතුව ඉන්න. හරි. කඩතුළු වීමක් මුකුත් නෑ. මේක මැජික් කරන වැඩසටහනක් නොවුණට මෙවැනි දේවල් යම් යම් අය විවිධාකාර ගුප්ත ක්‍රම කියලා විවිධ අර්ථකථනයන්හි යෙදෙනවා නේ. ඒක නිසා මේ 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 මේවයි ගැට ලිහලා ගන්න අපිට ඕන කරන්නේ. හරි. හැඳිවල මොකද ගැටලුවක් නැහැ වෛද්‍යතුමා. ඒ හදන්නත් හොඳයි නේ. ඒ හදන්න නැහැ. යනකොට හොඩි වේ දැන්න යන. නා. හරි. මේක ඇත්තටම අපි හඳුනලා දෙන්න ඉන්නමු නේද? මේක ඇත්තටම මේක අධිමානසික හැකියාවක් තියනවා කියලා අපේ රටේ කෙනෙක් නෙමෙයි ලෝකෙින් ප්‍රබලයේ තවම ජීවතුන් අතර ඉන්න ජූරි ගැලර කියන මහත්මයා තමයි මේක ඉදිරිපත් කරේ මුලින්ම. ඒ කියන්නේ අධිමානසික හැකියාවක් පාවිච්චි කරලා, ඒ කියන්නේ තමන්ට තියෙන අධිමානසික බලයක් පාවිච්චි කරලා හැන්දක් නවන්න පුළුවන් කියලා මෙතුමා ලෝකෙට ඉදිරිපත් කරා. එතුමා ඒ විතරක් නෙමෙයි, අපි අහලා තියෙනවා ඈත තියෙන ඔරලෝසුවක් හිතේ බලෙන් නවත්තන්න පුළුවන්. ඒ වගේමයි වාඩි වෙලා ඉන්න යකඩ පුටුවක් නවන්න පුළුවන් අධිමානසික බලයෙන්. අධිමානසික බලයෙන් තමයි කියන්නේ. නමුත් ඔය කියන දෙක කරුණු තුනෙන් අපිට බලන්නට තියෙන හැඳිනෙවීම විතරයි. අනිත් අතනොතිය ඈත තියෙන ඔරලෝසුව නැවැත්වීමවත්, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න යකඩ පුටුවක් නැවීමවත් අපිට ඉන්ටර්නෙට් වලවත් බලන්නේ නැහැ. නමුත් මේ හැඳිනවීම කියන්නේ එතුමාගේ ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් වලින් බලන්න පුළුවන්. හැබැයි පොඩි ගැටලුවක් එනවා. දැන් අධිමානසික කියලා කියන්නේ එක හෙලිදරව් කරන කාරණාව. මට අධිමානසික බලයක් තියෙනවා, මේක නිසා මම මෙහෙම කරනවා. ගුප්ත බලයක් හරහා අධිමානසික දෙයක් කරන්න බැරිද? කියන්නේ අධිමානසික වුණා. කමක් නැහැ. ඒ මොනවා කිව්වත් මෙතන තියෙන ඇත්තම විද්‍යාවක්. මොකද එතුමා කරන ක්‍රමේ සමහරට ලංකාවේ බොහෝ දෙනෙක් දැකලා ඇති. ඕක ඕනනම් මේකෙන් පස්සේ බලන්න මේකේ මේ තියෙන හැඳ. එතුමා කරන්නේ මෙහෙම එක්තරා විදිහට ආරෝපණය කරනවා, අත ගගා ඉන්නවා, මේ හැඳ නැමෙන්න ගන්න. ඒක එතුමා කියන්නේ මේ අතින් යන එක්තරා කිරණයක ආධාරයෙන් තමයි මේක නැමෙන්නේ කියලා. නමුත් මේක ඇත්තටම මේක මගේ හාස්කමක් නෙමෙයි. මේක ඇත්තටම තියෙන්නේ මෙතන විද්‍යාත්මක තීරය එකක්. ඕක නොදන්න පුද්ගලයින්ට මේක මැජික් එකක්, මේක හාස්කමක්. මෙතෙක්කල් ඔය යූරි ගැලරි වොක් කරන කාලේ ලෝකෙ මිනිස්සු මෙතුමා ගරු කරන්න ගත්තා. මොකද ඒ තරමට හාස්කමක් ඇතිවෙලා. මේක සාමාන්‍ය මේක අර උෂ්ණත්වයට ඇති කරගන්න පොඩ්ඩක් වෙලාව යනවා සාමාන්‍ය වෙලාවට වඩා. මොකද මෙතන සීතල පරිසරයත් වැඩි නිසා. ඊට පස්සේ අත්තල මම මුකුත් ගාගෙනත් නැහැ. හැඳි නවන තැනකට අපි එන්නවා. මේක මේක විවිධාකාර වූ ගුප්ත ශාස්ත්‍රවලින් කරන සමහර කෙනෙක් කියනවා. අපිට මේක මේක සමීප රූපයකට යන්න පුළුවන් නම් දකින්න පුළුවන්. මේ ඉස්සෙල්ල නේ හැඳ හෙඩ්ල ගියා. ඔය ඔය හැඳත් කරන්න පුළුවන්ද? ඒ ඉස්සෙල්ල එක මං නවුප එක. ඔව්. අතර ඉදනවා කල්ලන් ඉන්න බෑ ගොඩක් කලා. ඔව්. හැඳි කැලරි එක පෙන්වන්න පුළුවන්ද? මේ මේවා ඇත්තටම වෙන්නේ මේ මේවා ඕකේ ඔන්න ඉතින් ක්‍රමයක් කියන්නත් පුළුවන්. හැම දෙයක්ම මැජික්. මේවා කිසිදු හැඳින් සමාන ඔබතුමා කිමිකල් එකක්වත් යූස් කරන්නේ නැහැ. මේවට රැවටුණු යුගයේ නිමා කරන මේක මැජික් එකක් තමයි මේ. මේක හාස්කමක් නෑ. නමුත් මිනිස්සු මේක කරන්නේ නමුත් මට ක්‍රමයේ කියන්න පුළුවන් මේක බොහොම සරල තියරයක්. මේක මුකුත් ගෑවෙත් නෑ මං අද. මේක බොහොම සරල විද්‍යාත්මක. මං හිතන්නේ ඕ ලෙවල් දක්වා සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරපු ළමයෙකුටත් ඕක හරියට බලන් හිටියනම්
ඕකේ වෙන තියරි එක මම පිරිමැදපේක විතරයි කරන්නේ. ඉතින් එතකොට ඊටු ටික කියන්න අවශ්‍ය නැහැ නේ. නෑ එක තැන ගොඩාක් වෙලා පිරිමැද්දොත් කරන්න පුළුවන් කියන එක. පැහැදිලි. මොකද දැන් අපි අපිට මේ වැඩසටහන ඇතුලේ මෙන්න මම පෙන්නන්නම්. දැන් මේ වැඩසටහන ඇතුලේ මේ වගේ දෙයක් කතා කරන්න උනේ එක සමහර කෙනෙක් හිතන්න පුළුවන් නිකන් මෙච්චර සාරවත් මාතෘකාවක් දෙන නිකන් වැඩේ නිකන් සරල සිල්ලර ගන්නට ගියා නේද කියලා. නමුත් දැන් මේ වගේ දේවල් අරගෙන සමහර කෙනෙක්ට කරන්න පුළුවන් මේවා මේ මගේ හැකියාවකින් මගේ හාස්කමකින් මේවා කාටවත් මේ ශිල්ප දෙන්නේ නැහැ. ඒක නිසා මේ හැන්ද කැඩිලා ගියේ හැන්ද අතගාලා හැන්ද රත් කිරීමකින් කියලා කුලපති මහත්තය කියන්න පුළුවන් නේ. රත් කිරීමට වඩා ඒකේ පොඩි තීරයක් තියෙනවා. ඕනම් මම කියන්නම්. තීරිය කියන්න පුළුවන් නම් හොඳයි. ඒක පොඩි කොටසක් කියමු. ඒක වැදගත් නේද? මේක ඇත්තටම මේ ලෝහ හැන්දක. දැන් මොකද මේ වැඩසටහන ආපු සමහර කට්ටිය තීරීස් හංගගෙන හිටියේ. මේක ප්‍රැක්ටිකලි පෙන්වන්න හැබැයි තීරිය එක හංගනවා. ලෝහ හැන්දක්නේ. මේ ලෝහ හැන්දක එක්තරා පැත්තක් පිරිමැදෙනකොට මේ පැත්ත මෙතන මේ පොඩක් අපහසුයි. මේක AC එක නිසා ගොඩක් වෙලා යන්නේ. නැත්තම් හොඳට තදින් පිරිමැදෙනකොට මේක මේ පැත්ත රත් වෙන්න ගන්නවා. මේ රත් වෙනකොට මේ පැත්ත අපි වතුර ටිකක් අතේ ගාගෙන මේ පැත්ත අපි කෝල් කරනවා. එතකොට මේ පැත්ත ප්‍රසාරණය වෙන්න ගන්නවා, මේ පැත්ත සංකෝචනය වෙන්න ගන්නවා. අන්න එතකොට මේකේ දන්නේම නැතුව මේ පැත්ත සංකෝචන වීමත් මේක ප්‍රසාරණ වීමත් කියන දෙක හේතු කොටගෙන මෙහෙම මේක ඇඹරෙන්න ගන්නවා. එතකොට දැන් නමුත් ඕක යූරිගල් කරන්නේ අත ගන්නවා. නමුත් අපිට බලන්න හිතෙන්නේ අත ගන්න නැතුව නෙවෙයිද කරේ? අත ගන්න නැතුව කරන්න කියලා තමයි අපිත් අභියෝග කරන්නේ. ඒකයි. පුළුවන් නම් මෙහෙම තියාගෙන ඔන්න නවල පෙන්වන්න, කඩලා පෙන්වන්න අපි හාස්කමක් හැටියට පිළිගන්නවා.